ගෞරවනීය ස්වාමීන් වහන්ස, බුදු කෙනෙකුන් පහළ වූ පසු සූවිසි අසංකේය ලක්ෂයක පිරිසක් නිවන් අවබෝධ කරගන්නවා කියන කාරණය සත්‍යයක්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, සූවිසි අසංකේයයක් සත්වයෝ නිවන් අවබෝධ කරගන්නවායි කියන කාරණේ නෝනා මම පිළිගන්නේ නැහැ. නමුත් අප්‍රමාණ වූ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් කරගන්න සියලුම දෙනා නිවන් අවබෝධ කරගන්න මාර්ගඵලලාභින් වෙනවා, සුගතිය සකස් කරගන්න නේද? නමුත් සමහර තැන් අපි අතිශයෝක්තියෙන් දකිනවා. දැන් සමහරු කියන්නේ අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේලා වැඩි සිටි යුගයේදී වීපැදුරක් වේලගන්න බෑ කියලා. ඇයි? රහතන් වහන්සේලා උතේ රහතන් වහන්සේලා කියන්නේ දරුවෝ මේ ආකාශයේ ඇවිද වීපැදුරක් වේලගන්න බැරි තරමට ආකාශයේ ඇවිදින ආස්වාදයෙන් බරවෙච්ච පිරිසක්ද? ඒවා නෝන අපි ධර්මානුකූලව ගල්ප ගන්නවා. ඒවා මේ අර අමෝලිකා සද්ධාව තුල මේ තමන් ආස්වාදයේ ධර්මේ සාධාරණයි. ඒක පිනක්, ඒක ඒගොල්ලන්ට. නමුත් ඒ පින තුල පින වැඩුණත් නෝනා මේ පැත්තෙන් ධර්මාබෝධයෙන් අපි දුර්වල වෙනවා. තේන්න? ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණත් ඔය සූවිසි අසංකේයයක් ඔයසා සත්වින් නිවන් අවබෝධ කළා කියන කාරණේ මම නම් දකින්නේ නැහැ. නමුත් නෝනා බුදුරජාණන් වහන්සේ තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් අප්‍රමාණ පිරිසකට ඒ ධර්මයේ දායාදය ලැබලා දුන්නා. නමුත් බුදුරයන් වහන්සේ මම නම් දකින්නේ නිගණ්ඨනාත පුත්‍ර මේ පැත්තෙන් 500ක් එක්ක පිරිවර යනකොට නෝනා බුදුරජාණන් වහන්සේ 200ක් එක්කයි ස්වාමීන් වහන්සේලා වැඩම කරන්නේ. ඒ නිසා හැමදාම මේ බුද්ධ පෙරහැර කියන කාරණේ පොඩි ලොකු නැහැ. නමුත් අපි මේක මේ ආස්වාදයෙන් ලොකු කරගන්න ආස්වාදයේ තුලින්ම නොවනා අප්‍රමාදී භාවය අපෙන් ඈත් කරගන්නවා. ඒ නිසා අපි දකින්න ඕනේ අතීතයේ ඒසා පිරිසක් තුන් නිවන් මාර්ගය අවබෝධ කරගත්තත් අපි දකින්න ඕනේ මේක දුර්ලභ ධර්මයක්, මේක අවබෝධ කිරීමට දුර්ලභ ධර්මයක්. ඒ නිසා අපි කෙසේ හෝ මේ දුර්ලභ ධර්මය අවබෝධ කරගන්නවා කියන තැනට එනවා මිසක් අර වගේ ආස්වාදයෙන් ගණන් හිලන් දක්වමින් යන්නේ අපි තුල අමූලික සද්ධාවයි වැඩේ. මම නම් භික්ෂුවක් හැටියට යම් දවසක මේ ධර්මයේ අර්ථය ගන්නවා කියන තැන දිනුවනම් මම දැක්කේ මේක නම් දුර්ලභ දෙයක්ම හැටියටයි. මම ධර්මානුකූලව ගලපලා S2 පියාගෙන බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලේ දැක්කොත් නෝනා මම දකින්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිවර තමයි අඩුම පිරිවර හැටියට එදා දඹදිවේ හිටියේ කියලා. මම ධර්මයේ ගලපලා ඒක දකින්නේ. වෙන ක්‍රමයකින් දකින්නවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ පිරිස තමයි අඩු පිරිස. තේන්න? බුදුරජාණන් වහන්සේගේ මේක අපි මතු කරලා දකින්න ඕනේ ධර්ම මුණුවෙන් ගල්පලා. බුදුරජාණන් වහන්සේ කියනවා මහ පොළොවෙන් මේ පස් ටිකක් අරගෙන නියසිලට මහණෙනි මෙච්චරයි සද්ධාව සකස් කරගන්න කියලා. එහෙනම් මෙච්චරයි සද්ධාව සකස් කරගන්න කියන තැන් දින ඕන අපි දකින්න ඕනේ දඹදිව මහ පොළොව තරම් පස් තරම් මිනිස්සු අතර මෙපමණයි ඉඳලා තියෙන්නේ. එහෙනම් අපිව අතිශයෝක්තියෙන් දකින දේ සත්‍යද? ඔය සත්‍ය දකින තාක්කල් අපි ධර්මයෙන් ඈත්ට යනවා. මේක ලිහිල් කොට ගන්නවා, සාසනේ ලිහිල් කොට ගන්නවා, සාසනේ අර්ථයන් ලිහිල් කොට ගන්නවා. ඒ නිසා අපි දකින්න ඕනේ හැමදාම මම ධර්මයේ මතු කරගත්තේ මෙතනින් මේ සද්ධාව තියෙන්නේ මේ නියසිලේ තියෙන පස් තැනටයි කියන තැන ගත්තහම මගේ වීරිය ශක්තිමත් වුණා. වීරිය ශක්තිමත් වුණා. මොකද මම සූවිසි අසංකේයයක් නිවන් දැක්කනේ මටත් මේක දකින්න ලේසියි කියපු තැන ඉන්නවා නම් මමත් තාම අර සද්ධානුසාරී ධම්මානුසාරී තැනයි ඉන්නේ. ඒ නිසා ධර්මයේ නුවණින් ගලප ගන්න නෝනා අන්න අපිට මේකේ යථාර්ථය තේරෙනවා. එතනින් ඒ ආස්වාදයට යන්නේ නැහැ. මහත්ෙක් මගෙන් අහුව ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයා හැටියට උප්පත්තියට සකස් වෙන කාලේ තිරිසන් සත්තු වෙලා ඉපදුනා. දැන් ඇත් කුලේ ඉපදුනා, හරක් කුලේ ඉපදුනා, ඔය වගේ නයි කුලේ ඔය වගේ තිරිසන් සත්තු වෙලා ඉපදුනා. බෝධිසත්වය තිරිසන් සත් කුලේ ඉපදුනහම බෝධිසත්වයෝ කතා කරනවා කියලා. දැන් බෝධිසත්වයේ තිරිසන් කුලේ ඉපදුනහම බෝධිසත්වයා කතා කරනවා කියලා. පුතේ ඒක කවදාකවත් වෙන්නේ නැහැ. බෝධිසත්වය හරක් කුලේ ඉපදුනොත් බෝධිසත්වයා ඇත් කුලේ ඉපදුනොත් පුතේ ඒ ඇත්ත කතා කරන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. එහෙම කළොත් මේ අපේ බුද්ධිමත් සමාජ ඉදිරියේ දැනුම තේරුම් තියෙන සමාජ ඉදිරියේ බුදුදහම හැල්ලුවට ලක් වෙනවා. දැන් මේ සා මේ ලෝක ධාතුව තුල මේ වෙලාවේ කොච්චරනම් බෝධිසත්ව තිරිසන් සත්තු ඉන්න පුළුවන්? ඈ ඔය පන්සල් ආශ්‍රිතව ඉන්න ඇත්තු අතර, දේවාල ආශ්‍රිතව ඉන්න ඇත්තු අතර, ඔය වනසත්තු අතර නායකත්වයේ දන සත්තු අතර කොච්චරනම් බෝධි සම්භාර පුන්න සත්වයෙක්ද? එහෙනම් ඉතින් කතා කරන්න එපා නේද? එහෙම දෙයක් නැහැ. ඒවා අපි අතිශයෝක්තියෙන් කරන දේවල්. තේන්න? නමුත් ඕනෑම තිරිසන් සතෙක් අදහස් ප්‍රකාශ කිරීමක් කරනවා. තේන්න? දැන් වඳුර රංචුවක් කියියාම අර නායක වඳුර සමහරලාට මේ පැත්තේ ගහේ ඉන්න වැඳිරියට සංඥා කරලා අඬ ගහනවා. නමුත් ඒගොල්ලෝ වචන වලින් නෙමෙයි කතා කරන්නේ. ඉරියව් වලින්, හැඟීම් වලින්, යම් ක්‍රමයකින් ඒගොල්ලෝ හැම වෙලාවම අදහස් උමාරු කර ගන්නවා. දැන් එක්තරා අවස්ථාවක බෝධිසත්වයෝ අර හරක් කුලේ විපදුන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක එකම ගාලේ ඉද්දි ජනපද කල්යාණියේ නන්ද කුමාරයා ඒ ගෙදරම ඌරෙක් වෙලා උපත්ති ලැබනවා. නමුත් මේ ජනපද කල්යාණි තමයි මේ ගෙදර සත්තුන්ගේ අයිතිකාරයා.
ජනපද කල්යාණේ තමයි අයිතිකාරය. නමුත් මේ ජනපද කල්යාණේ මේ හරක්ගෙන් හොඳට වැඩ ගන්නවා. වැඩ ගත්තාට හොඳට කන්න දෙන්නේ නැහැ. නමුත් අර ඌරට ගෙදර තියෙන ඉතුරු වෙච්ච කෑම හැම දෙයක්ම කන්න දෙනවා. කන්න දෙන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් උපදිලා ඉන්නේ හරක්කුලේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා බෝධිසත්වෙින් බලන්නකෝ අපිට මේ හරියට කන්නවත් දෙන්නේ අර ඌරට අච්චර කන්න දෙනවනේ ඒ ඌර හරි වාසනාවන්තයි කියලා. ඒ වෙලාවට කියනවා නෑ නෑ මිනිස්සු කවදාකවත් එහෙම දෙන්නේ නෑ. පොඩ්ඩක් ඉවසලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා කියනවා. ඒ වගේම ටික දවසකින් ජනපද කල්ලාණියෝ කසාද බැඳ. බඳින වෙලාවට අර ඌරව මරාගෙන කනවා. මගුල් ගෙදෙට්ට ගන්නවා. ඒ වෙලාවේ යන්න බෝධිසත්වයෝ කියන දැක්කනේ දර හොඳට කන්න දුන්නේ ඇයි කියලා ඔබ දැක්ක නේද කියලා අර බුදුරයන් වහන්සේ ඕක මේ නන්ද කුමාරයාට කියන්නේ. ඔබ මේ මොහොතේ ඔයසා ඇලුම් කරන ජනපද කල්යාණි එදා ඔබව ජනපද කල්යාණිගේ මගුල් ගෙදරදී ඌරෙක් වෙලා හිටිය ඔබ මරාගෙන කෑවා කියලා. තේන්න. නමුත් එතනදී ආනන්ද බෝධිසත්වයේ අර අනිත් හරකට කියනවා. ඒ කියන්නේ වචන වලින් නෙමෙයි. ඒගොල්ලන්ගේ ඉරියව් වලින්. නමුත් අපි එහෙම නෙමෙයි කියන්නේ අපි කියනවා නෑ බෝධිසත්වයෝ කතා කළා. නමුත් නෝන මේවා සියල්ලම මෝහයටයි අදාළ වෙන්නේ. නමුත් ඒවා තුලින් ඕන පින වැඩෙනවා. පින වැඩුණාට අමෝලික සද්ධාමයි මේ පැත්තේ මොදු වෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව අපි ආස්වාදයට යට වෙලා ප්‍රකාශයන් සිද්ධ කරනවා. නමුත් මේ ආස්වාදයට යට වෙන මොහොතක් පාසා අපි නිරේතුරුම ධර්මාවබෝධයෙන් ඈතට යනවා. එනිසා මම නම් ධර්මයේ මතු කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි දුර්ලභම ධර්මය බුදුරජාණන් වහන්සේගේ පිරිසයි ලෝකේ ඉති අවම පිරිස කියන තැන ඉඳගෙනයි මම වීර්ය ශක්තිමත් කරගත්තේ. සමහරට ඒක එහෙම නොවෙන්නේ නැති. නමුත් නොවුනත් නොවන අපි ගන්න ඕනේ මෙතනිනුයි. මෙතනින් ගත්තොත් තමයි අපේ වීර්ය මතු කරගෙන අපිට යන්න පුළුවන්. එහෙම නැතුව අපි අතිශය යෝක්තියෙන් ආස්වාදයෙන් ගණන් හිලං ඉලක්කම් වැඩි කර කර දක්ව දක්ව යන්න ගියොත් අපිට ඉතින් ඒ වැඩෙන මොහොතක් පාසා වැඩෙන්නේ පංච උපාදානස්කන්ධේ නිත්‍යභාවයමයි. සක්කාය දිට්ඨියමයි. ඔකට තමයි ධර්මයේ කෙරෙහි සක්කාය දිට්ඨිය කියන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සක්කාය දිට්ඨිය කියන්නේ. සංඝයා කෙරෙහි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ නිසා නිරේතුරුවම අපි දකින්න ඕනේ මහ පොළවෙන් බුදුරජාණන් වහන්සේ නියසිලතරම් පෙන්වන පස් ටිකයි සද්ධාව සකස් කරගන්න. පැවිදිභාවය නෙමෙයි. සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් නෙමෙයි. සද්ධාව. එනම් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ තුල ලෝකේ ඕනෑම මොහොතක ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මොහොතේ ධර්මයේ සද්ධාව සකස් කරගත්තේ මෙච්චරයි. එහෙනම් මහ පොළොවේ පස් ගන්නට පිරිස වැඩි අනික් කණ්ඩායමුයි. හරිද වැරදිද? එතනේ තමයි දකින්න ඕනේ. එහෙම දැක්කොත් තමයි අපිට වීර්ය සකස් කරගෙන මේක යන්න පුළුවන්. එහෙම නැතුව අපි පින උදෙසා අපි අර වගේ මෝහයෙන් අපි ආස්වාදයට යට වෙලා යන්නේ අපිත් ප්‍රමාද භාවයට පත් වෙලා ජනතාවත් තව තව ආස්වාදයන් තුල පංච උපාදානස්කන්ධේ නිත්‍යභාවයම වඩමින් යනවා.